Visheshanma mang ubutumaget garu agramati tumaget garu sabahanayaka tumaget aandu pakshe pradhana samvidhayaka tumaget avadaniya yomu karanna kemathi ubutumanata mataka athi visheshanma vartamana janadhipati tuma vipakshe mantriwarayek hatiyata katitu karana avasthave 2022 maartu 23 pavattunu sarvapakshika samuluwedit ඒ වගේම 2022 අප්‍රේල් 8 වෙනිදා පාර්ලිමේන්තුවේදී IMF Article 4 Staff Report එක වහාම සභාගත කරන්නයි කියලා කිව්වා. ඒ මොකද විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව යටතේ මූල්‍ය බලය පාර්ලිමේන්තුව සතුව නිසා. ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ ලබා දුන්නු පූර්වාදර්ශය අනුගමනය කරමින් මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා කරුණාකරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති වුණු මාණ්ඩලික එකඟතා ගිවිසුම ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක සභාගත කරන්න ඒ වගේම ඒක එලි දක්වන්න එවිට මේ ගිවිසුම තුළ එහි අන්තර්ගතය පිළිබඳව අපටත් රටටත් යම් අවබෝධයක් ලබා ගන්නට පුළුවන් ඒ වගේම අපට හැකියාව ලැබෙනවා ඒ පරිශීලනය කරලා රටට වඩාත් ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග කවරේද පිළිබඳව අපේ මතයත් ඉදිරිපත් කරන්න. ඒ නිසා නැවතත් ඉල්ලීමක් කරනවා කරුණාකරලා IMF එකත් එක්ක ඇති කරගත්ත ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක පුළුවන් නම් හෙට දවසේම සභාගත කරන්න හැන්සත් ගත කරන්න. එතකොට අපිට ඒක පරිශීලනය කරන්නට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම දැන් අපේ ඔබතුමාට කියන්න කැමතියි දැන් ලොකුවට කතිකාවතකුත් යනවානේ මේ පාර්ලිමේන්තුව නොදැනුවත්ව යම් යම් ක්‍රියාදාමයන් සිදුනයි කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලවකවානුව තුළ එහෙම දේවල් කතා යනවා මේ පාර්ශවයට තරිය ওই පාර්ශවෙ ඒකකින් අර මහ බැංකුවේ අධිපතිතුමාගේ සාකච්ඡාවේදීත් മന്ത്രിවරේ ඉස්මතු කරා ඒ වගේම මේ සභාවේදීත් മന്ത്രിවරේ ඉස්මතු කරා ඔබතුමා ඒක හොඳින් දන්නවා ඒ නිසා පාර්ලිමේන්තුවේ මූල්‍ය බලතල කේන්ද්‍ර කරගෙන ඒ ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක IMF ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එක සභාගත කරන්න හැන්සත් ගත කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා ස්තුතියි. කොහොම ස්තුතියි. අරු කතානායකතුමනි මේ සම්බන්ධයෙන් ගරු ජනාධිපති හා මුදල් අමාත්‍යතුමා දැනුවත් කිරීමට කටයුතු කරනවා ගරු විපක්ෂ නායකතුමා මතු කරලද කාරණා.